සුබ දවසක් සියලු දෙනාටම. අද පුළුවන් වේ මේ ගොඩක් කට්ටියන්ට තමන් මෙච්චර කල් මොනාද කරලා තියෙන්නේ, තමන්ට මෙච්චර කල් මොනාද පුළුවන් වෙලා තියෙන්නේ කියන දේ හරියටම ඩෙන්ටිෆයි කරගන්න. වගේම පොඩිම හරි ස්කිල් එකක් තියෙනවා නම්, පොඩිම හරි දෙයක් කරන්න පුළුවන් නම්, අදින් පස්සේ පුළුවන් වේවි ඕනම කෙනෙකුට තර්කයක් නැතුව සල්ලි හොයන්න. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හැබැයි මෙන්න මේ concept එකේ identify කරගන්න ඕන steps ලොකු ප්‍රමාණයක් තියෙනවා. මම හැම step එකක්ම step by step අද ඔයාලට කියලා දෙනවා. step by step ඔයාලට කියලා දෙනවා. ඔව්, මේක website එකක්. මේ website එක ඇතුලේ sale කරන්න පුළුවන් ලොකු variations ප්‍රමාණයක්, එහෙම නැත්නම් category ලොකු ප්‍රමාණයක, product ලොකු ප්‍රමාණයක් sale කරන්න පුළුවන්. category ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. හරි. මම මේකේ ලොකුවටම කතා කරන්න යන්නේ නැහැ. හැම category දහහක් එක ඐම් එක ප්‍රයිස් එක රෙගියුලර් ප්‍රයිස් එක හොඳේ රෙගියුලර් ප්‍රයිස් එක ඩොලර් 18යි ඩොලර් 18යි නම් රෙගියුලර් ප්‍රයිස් එක මේකේ තියෙනවා ලයිසන්ස් දෙකක් එහෙම නැත්නම් එක්ස්ටෙන්ඩඩ් ලයිසන් එක ගත්තොතින් ඩොලර් 150යි රෙගියුලර් ප්‍රයිස් එක එහෙම නැත්නම් රෙගියුලර් ලයිසන් එක බලමුකෝ රෙගියුලර් ලයිසන් එකේ ඩොලර් 18යි නම් මෙයා මෙන්න මේ එක ප්‍රොඩක්ට් එකක් ඇතුලේ මෙයා අර්න් කරලා තියෙනවා මේ වෙද්දී ඩොලර් වලින් ගත්තොත් ලක්ෂ 3කට හා මේ එක ඐම් එකක් ඇතුලේ විතරක් නෙමෙයි මේක ලොකු දෙයක් කියලා හිතෙනවා නම් ඔයාට මං හිතන්නේ සමහර වෙලට පුළුවන් වේවි PowerPoint බැයිද Word පුළුවන්ද Excel පුළුවන්ද එහෙම නැත්නම් තවත් ඔයගේ පොඩි දෙයක් හරි පුළුවන්ද අපි කියමුකෝ PowerPoint ඔයාට පුළුවන් නම් හරි මෙන්න මෙතන template මෙයා create කරලා තියෙනවා PowerPoint template ඔව් මේ product එක ඇතුලේ මේක digital product එකක් විදිහට තමයි මෙයා මේක ඇතුලේ listing කරන්නේ මෙයාගේ මෙහෙම නැත්නම් මෙන්න මේ PowerPoint template එක මේ වෙද්දී item 5000ක් sale වෙලා තියෙනවා එකක ප්‍රයිස් එක ඩොලර් 9යි රෙගියුලර් ලයිසන් එක ඇතුලේ රෙගියුලර් ලයිසන් එක හරි මම ලයිසන් එක ගැන වැඩි හිතන්න එපා ඩොලර් 9යි කියලා ඔයා හිතන්න ඩොලර් 10යි කියලා හිතුවොත් ඩොලර් 50000ක් earn කරලා ඉවරයි මේ වගේ PowerPoint template එකක් ඇතුලේ. ඔව් PowerPoint template එකක් හදන්න මහ ලොකු අමාරුද? එහෙම නැත්නම් මං හිතන්නේ ඔයාට PowerPoint පුළුවන් ඇති. මේ වගේ template එකක් ඔයාට හදා ගන්න පුළුවන් වේවිද? සමහර වෙලට පුළුවන් වේවි සමහර වෙලට බැරි වේවි. මම මෙතනදී PowerPoint මේ විදිහට මම template එකක් හදාගෙන තිනවා. ඔයාට පුළුවන් PowerPoint use කරන්න එහෙම නැත්නම් Excel use කරන්න එහෙම නැත්නම් Word use කරන්න කැමති එකක් use කරන්න පුළුවන්. ඒක ඔයාගේ choice එක process එක identify කරගන්න. මම මෙතනදී මේ විදිහේ PowerPoint presentation එකක් හදලා තියෙනවා. Presentation එකක් හදලා තියෙනවා. Presentation එකක් හදුවට පස්සේ මට මේක sale කරන්න පුළුවන්. Sale කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ ඔයාගේ presentation එක ඔයා හදා ගන්න ඕන. Presentation එක හදලා ඔයාට පුළුවන් මේක download කරගන්න. එතකොට ඕන කෙනෙකුට මේක template එකක් විදිහට use කරන්න පුළුවන්. Template එකක් විදිහට use කරන්න පුළුවන් නම් මේ විදිහේ presentation එකක් ඔයාට හදා ගන්නත් පුළුවන් නම් ඊට පස්සේ මොනවද කරන්නේ හරි මම හිතනවා ඔයාට PowerPoint පුළුවන් සමහර විට බැරි වෙන්න පුළුවන් බැරි නම් මම කිව්වා ඔයාට පුළුවන් කැමති දෙයක් use කරන්න Word use කරත් කමන්න Excel use කරත් කමන්න කැමති චුට්ටි හරි concept එකක් ඔයාට පුළුවන් ඇතිනේ මොකද ගොඩක් කට්ටිය skill හදා ගන්න කැමති නෑනේ හරි මම හිතනවා PowerPoint ඔයාට පුළුවන් මම හදා ගන්නවා PowerPoint template එකක් PowerPoint template එකක් මේ website එක ඇතුළේ කොහොමද sale කරන්නේ sale කරන්න මාරම ලේසි කොහොමද හරි PowerPoint template එකව හදාගත්තට පස්සේ ඊට පස්සේ එන්න ඕන එහෙම නැත්නම් ඔයා මේක account එකක් හදාගෙන තියන්න ඕන මම කියන්නේ මොකද account එකක් හදාගන්න ඕනේ කියන දේ account එකක් හදාගත්තට පස්සේ account එකක් හදාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ template එක මේකට upload කරන්න. upload කරන්න යන process එක ඇතුලේ මෙන්න මෙතනින් තියෙනවා අපේ category අපි තෝරගන්න ඕන. categories මම කියවන ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති graphic ඒ වගේම printed template ඒ වගේම e-public මේ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. infographic කියයි ඔය වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ලොකු ප්‍රමාණයක් තියෙනවා. ලොකු ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මෙතන මම graphic එහෙම නැත්නම් PowerPoint නේ මම තෝරගත්තේ මම use කරන්නේ PowerPoint නිසා මම මෙතනදී presentation template කියන option එක දෙනවා presentation template කියන option එක දීලා next කියන option එක දුන්නාට පස්සේ මෙතනට එනවා මෙතනට ආවට පස්සේ
මොනවාද කරන්න ඕනේ. ඒ ගැන කතා කරන්න ඉස්සරින් ස්පෙෂලි මතක් කරන්න ඕන. මේ මාසේ පළවෙනි අටම ලොන්ච් කරලා ඩිස්කවුන්ට් එකක් මාස්ටර් කෝසස් වලට. අද ඒ වගේම තව දවස් දෙකක්. මේ මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් ප්‍රයිස් එක අවේලබල්. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ඇක්සස් කරන ඩිස්කවුන්ට් ලින්ක් එක, ඩිස්කවුන්ට් ලින්ක් එක යූස් කරලා අද වගේම තව දවස් දෙකක් වාට පුළුවන් මේ මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ජොයින් වෙන්න. ඔය ස්පෙෂලි එකේ විදිහට මතක් කරන ගමන් ඉස්සෙල්ලම ඔයාගේ ප්‍රසන්ටේෂන් එක මොන කැටගරියද? එහෙම නැත්නම් ඔයා මෙන්න මේ ෆෝම් එක ඔයා ෆිල් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා අප්ලෝඩ් කරන්න යන ප්‍රොසෙස් එක ඇතුලේ මේ ටික කම්ප්ලීට් කරන්න ඕන. ඔයා තෝරගත්තේ PowerPoint template එකක් නම් මුලින්ම මෙන්න මෙතනින් අහනවා name and description. ඔයා මේකේ මුලින්ම ෆිල් කරන්න ඕන ඔයා මොන කැටගරිය ඇතුලේද? මම social media වලට related වෙන විදිය PowerPoint template එකක් තමයි create කරගෙන තියෙන්නේ. එතකොට මට දෙන්න පුළුවන් මේකේ name එකට social media වලට related වෙන විදිය PowerPoint template එකක් කියන දේ. ඒ වගේම ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එක මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරන්න පුළුවන් වගේම මෙන්න මෙතන ෆයිල්ස්. ඒ කියන්නේ මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා පේනවා ඇති මෙන්න මෙතනින් අපේ ෆයිල්ස් ටික. ෆයිල්ස් කැටගරි තුනක් ඇතුළේ අප්ලෝඩ් කරන්න ඕන. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා ඉමේජ් ප්‍රිවියු කියන ඔප්ෂන් එක. ඒ කියන්නේ අපේ ප්‍රිවියු ඉමේජ් එක. ඔයාලා ගියාට පස්සේ මේ වගේ බලන්න පුළුවන් thumbnail එක විදිහට. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රිවියු ඉමේජ් එක අපි අප්ලෝඩ් කරන්න ඕන. ප්‍රිවියු ඉමේජ් එකේ මෙයාලා recommendation size එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරලා තියෙනවා. recommended size එක තමයි ඒ කියන්නේ ඔයාගේ සයිස් එක මෙතන දීලා තියෙනවනේ. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන ඔයාගේ මීඩියා ෆයිල් එක. ඒ කියන්නේ ඔයාගේ PowerPoint presentation එක මෙන්න මෙතන ඇඩ් කරන්න තියෙනවා. ඒ වගේම තමයි preview images. තව images තියෙනවා නම් ඒක zip ෆයිල් එකක් විදිහට පුළුවන් මෙන්න මෙතන ඇඩ් කරන්න. මේ විදිහට මම ඒකට එහෙම නැත්තම් මෙන්න මේ විදිහට මම upload කරගෙන තියෙනවා. මම index කළා නෑ. index කරන්න ඒ වගේම මෙන්න මෙතන තියෙන ඔයාගේ category එක. category ඔයා තෝරන්න ඕන. මෙන්න මෙතනින් ඔයාලා පේනවා ඉතින් PowerPoint template කියන option එකේ. ඔයාලා පුළුවන් මෙන්න මෙතනින් PowerPoint template කියන option එක දෙන්න. PowerPoint template කියන ඔප්ෂන් එක දීලා මේ විදිහට මේ ටික දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙනවා pixel diminutions කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට පුළුවන් ඔයාගේ pixel ප්‍රමාණය ඔයාගේ PowerPoint screen එකේ pixel ප්‍රමාණය ඔයාලට දෙන්න. pixel ප්‍රමාණය දෙනවා ඊට පස්සේ tag ටික දෙනවා. ඊට පස්සේ tag ටික දුන්නාට පස්සේ ඊට පස්සේ set කරන්න තියෙනවා අපේ price එක. price එක set කරා ඒ වගේම review එකට message එකකුත් එක අපිට add කරන්න පුළුවන්. මේ විදිහට add කරලා තියෙනවා. මේ දින මම ඇඩ් කළා. ඔය ටික මේ විදිහට මේ මම නැත්තම් ඕන ටික මම ඇඩ් කළා තියෙනවා. මෙන්න මෙතන මගේ නේම් එක මම ඇඩ් කළා තියෙනවා. නේම් එක වගේම මගේ ඩිස්ක්‍රිප්ෂන් එක මම මෙන්න මේ විදිහට හදන් තියෙනවා. ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාට පුළුවන් මේ විදිහට හදාගන්න. ඩිස්ක්‍රිප්ෂන් එක මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ෆයිල් ටික මම අප්ලෝඩ් කළා තියෙනවා. ඒ වගේම 1x1 choice කරන්න. මේ දින මම 1x1 choice කළා. ඒ කියන්නේ මෙන්න මෙතන මම ප්‍රිවියු ඉමේජ් එක මෙතනට ඇඩ් කළා තියෙනවා. මේ දින ප්‍රිවියු ඉමේජ් එක මම මෙන්න මේ විදිහට සෙට් කළා තියෙනවා. ප්‍රිවියු ඉමේජ් එක සෙට් කරනවා thumbnail එක සෙට් කරනවා thumbnail එක සෙට් කරලා මෙන්න මේ විදිහට මගේ සිලෙක්ට් කරන්න තියෙනවා. ඒයි මොකද මම මුලින් අප්ලෝඩ් කරගත්තනේ. අප්ලෝඩ් කරගත්ත ෆයිල් ටික මෙන්න මෙතනින් ඕන විදිහට සිලෙක්ට් කරා. ආවට වෙනදි මෙන්න මේ ෆයිල් එක මම සිලෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනින් කැටගරිය මම සිලෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි pixel diminutions එක මම 300 600 මෙන්න මේ විදිහට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම tag ටික මම මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ආවට වෙනදි tag ටික මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට කැමති price එකක් මේකට සෙට් කරන්න පුළුවන්. price එක සෙට් කරාට පස්සේ ඔයාලට වාඩ පුළුවන් ප්‍රසන්ටේෂන් වෙන්න පුළුවන් සමහර විට වාඩ පුළුවන් තවත් මොන හරි සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන් අපි කියමු වාඩ පුළුවන් සබ්ජෙක්ට් එක මම ඇවිල්ලා මේකේ සර්ච් කරනවා වාඩ පුළුවන් රීසූම් හදන්න එහෙම නැත්නම් අපි මෙතන සර්ච් කරමු ආර් රීසූම් කියලා මෙන්න මෙතන මම සර්ච් කරාට පස්සේ රීසූම් ටෙම්ප්ලේට් තියෙනවා වාඩ පුළුවන් නම් රීසූම් ටෙම්ප්ලේට් හදන්න ඔව් රීසූම් ටෙම්ප්ලේට් ඩෙවලොප් කරන්න පුළුවන් කන්වා එක ත්‍රූ කන්වා එක ත්‍රූ රීසූම් ටෙම්ප්ලේට් හදන්න පුළුවන් නම් චුට්ටක් ගිහලා සර්ච් කරලා බලන්න රීසූම් එකක් හදුවත් ලොකු රිසල්ට් එකක් වාඩ පේනවා ඉතින් ලොකු ගණන් වලට සේල් වෙලා තියෙනවා එහෙම නැත්නම් ලොකු වොලියුම් සේල් වුණා රීසූම් සෝන තරංග අවේලබල් චුට්ටක් ගිහලා පල්ලෙහාට ගිහලා බලන්න ඔයාලට
පුළුවන් මොනවා හරි සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් මේ විදිහට ඩෙවලොප් කරන්න පුළුවන් නම් ඔයා එන්න ඕන වෙබ්සයිට් එක. ඔව් මේ වෙබ්සයිට් එකේ නම තමයි එහෙම නැත්නම් සමහර විට දන්නව ඇති envato.com 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 එකට අවිලා ඔයා රෙජිස්ටර් වෙන්න ඕන. මෙන්න මෙතනින් become an author එහෙම නැත්නම් ඔයා යන්න envato එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ සෙලර් කෙනෙක් විදිහට ඔයාගේ ජර්නි එක ස්ටාර්ට් කරන්න. envato එකේ ගිහිල්ලා මෙන්න මෙතනින් තියෙනවා start selling කියන ඔප්ෂන් එක. ඔයාලට වෙනද envato market envato hari එහෙම නැත්නම් ඔන්න ඔය යාළගේ group එකක් තියෙනවා. ඔයා මොකක් search කරත් මේ group එකේ එහෙම නැත්නම් ඔයාලට එන්න පුළුවන්. envato එකට ඇවිල්ලා මෙන්න මෙතනින් start selling කියන ඔප්ෂන් එක උඩ තියෙනවා. start selling කියන ඔප්ෂන් එක ඇතුලේ තමයි මෙන්න මේ page එකට redirect වෙන්නේ. page එකට redirect වුණාට පස්සේ become an author කියන ඔප්ෂන් එක තියෙනවා. become an author කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මෙතනට redirect වෙනවා. මෙතනට redirect වුණාට පස්සේ කරන්න තියෙන මෙන්න මෙතනට පොඩි tick mark එකක් දාලා මෙන්න මෙතනින් continue කියන ඔප්ෂන් එක දෙන්න. continue කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔයාලට අහන details මහලු details අහන්න නෑ. ඒ details ටික දීලා ඔයාලට පුළුවන් ඔයාගේ account එක හදාගන්න. account එක හදනවා ඔයාගේ product upload කරන වැඩේ ඔයාගේ තියෙන skill එක. සමහර විට ඔයාලට powerpoint නැති වෙන්න පුළුවන්. සමහර විට ඔයාලට මොනාමරි skill එකක් තියෙන්න පුළුවන්. ඒ skill එකත් එක්කම ඔයාලට පුළුවන් ඔයාගේ product එක මෙන්න මේ envato marketplace එකේ ඔයාලට list කරන්න ඔයාගේ category එකත් එක්ක. සමහර විට ඔයාගේ category එක graphic නොවෙන්න පුළුවන්. graphic නෙවෙයි නම් ඔයාලට පුළුවන් මේකේ තියෙනවා website themes එහෙම නැත්නම් website template ඒ වගේම photos එහෙම නැත්නම් මෙන්න මේ e-product එහෙම නැත්නම් මෙන්න මේ විදියට digital product තමයි මේකේ තියෙන්නේ. ඔයාලට කැමති category එකක් තෝරගන්න පුළුවන්. මම මෙතන specify කරලා කතා කරේ graphic කියන category එක. මොකද මම ආස category එක. graphic කියන category එක ඇතුලේ ඔයාලට මේ වෙද්දී skill එකක් තියෙනවා නම් graphic කියන category එකට ඔයාලට පුළුවන් ඒ category එක ඇතුලේ ඔයාගේ product list කරන්න product list කරද්දී digital product list කරනවා. ඒ කියන්නේ generate කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා passive income එකක්. මොකද මෙයාලා effortlessly මෙයාලගේ sale වෙන copy එකක් වාරයක් වාරයක් පස්සේ මෙයාලා income generate කරනවා. මේ වගේ ලොකු income අපිට generate කරන්න පුළුවන්. අද එමු අද ඇවිල්ලා ඔයාගේ තියෙන skill එකත් එක්ක චුට්ටක් search කරලා බලන්න presentation එකක් හදන්න පුළුවන්ද excel එකක් හදන්න පුළුවන්ද එහෙම නැත්නම් තවත් මොන හරි skill එකක්ද ඔයාට තියෙන කියන දේ චුට්ටක් search කරලා බලලා ඔයාගේ skill එකට ගැලපෙන විදිහේ product එකක් මේක ඇතුළේ list කරන්න පුළුවන් නම් අද list කරමු. මොකද හිතන්නේ අලිස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඇතාලා දාන්න පුළුවන්. මම හැමදාම කියනවනේ ඔයාලට ලිස් කරවතින් එහෙම නැත්නම් මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුලේ genuine විදිහටම ඔයාලට පුළුවන් මේ ලොකු success එකක් ගන්න. ලොකු success එකක් ගන්නවා වගේම මේ වෙබ්සයිට් එක ඇතුලේ ඔයාලට සේල් වුණාට පස්සේ කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාගේ payout එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට options තුනක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් PayPal ඒ වගේම Payoneer Swift කියන option තුනෙන්ම ගන්න. අපිට මට recommend කරන්න පුළුවන් use කරන්න. ඔයාගේ Payoneer account එක මේකට link කරගන්න. පේනි account එක link කරගත්තට පස්සේ no issue ඔයාගේ සල්ලි ටිකක් ගන්න පුළුවන්. සල්ලි ටිකක් ගන්න පුළුවන් නම් මං හිතනවා ඔයාගේ තියෙන පොඩිම හරි skill එකක් ඇතුලේ ඔයා අදින් පස්සේ මේ website එකේ ඔයාගේ digital products sale කරයි හොයන්න ප්‍රශ්න තිබුණොත් මට කියන්න. මං ඔයාට තවත් ඕන නම් මේ envato marketplace එක ගැන කියලා දෙන්නම්. ලස්සන marketplace එකක්. තමන්ගේ තියෙන skill එකක්, තමන්ගේ තියෙන product එකක්, digital product එකක් sale කරන්න තියෙන මේ පළවෙනි opportunity හොඳේ. මේ පළවෙනි opportunity තමයි ඔයාට පුළුවන් මෙන්න මේ envato marketplace එක ඇවිල්ලා තමන්ගේ තියෙන ස්කිල් එකක් මේක ඇතුලේ සේල් කරන්න. මේ පළවෙනි ඔප්ෂන් එක වගේම සෙකන්ඩ් ඔපෂුනිටිය. මොකද්ද සෙකන්ඩ් ඔපෂුනිටිය? ඒ ගැන කතා කරන්න ඉස්සරින් මතක් කරන්න ඕන ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ආස නම් ලස්සන සබ්ජෙක්ට් එකක් කාටවත් නැමෙන්න දෙයක් නැහැ. අන්ලිමිටඩ් earn කරන්න පුළුවන් ස්කිල් ෆුල් පර්සන් කෙනෙක් නම්. ස්කිල් එකක් නැත්තම් මුලින්ම ස්කිල් ටික හදාගන්න. SL online bro process එකක් දීලා තිනවා. ඕනම කෙනෙකුට follow කරන්න පුළුවන්. follow කරන කෙනෙක් අනිවාර්යෙන් 100%ක් සක්සස් වෙයි. මගේ පළවෙනි recommendation එක YouTube එක, second recommendation එක තමන්ගේ blog එක, third recommendation එක තමයි selling process එක. selling process එකේ මම මේ වෙද්දී concept දෙකක් කතා කරලා තියෙනවා. එකක් dropshipping business එක, අනික තමයි Amazon KDP business එක. තවත් selling process ඕන තරම් available. අදත් කතා කරේ මම selling process එක. identify කරගන්න opportunity. ඒ වගේම මම fourthly recommend කරනවා develop කරන්න ඕන තමන්ගේ social media. මම ඒක prove කරලා පෙන්නන්නම්. ඒ වගේම ප්‍රූව් කරලා පෙන්නලා තියෙනවා. සෝෂල් මීඩියා අතේ තියෙනවා නම් ඕන කෙනෙකුට පුළුවන් ජෙනුවින් විදිහේ සක්සස් එකක් ෂෝට් ටයිම් පීරියඩ් එකක් ඇතුලේ ජෙනරේට් කරන්න. ඒ වගේම තමයි තමන්ගේ බිස්නස් එක ස්ටාර්ට් වෙන්න ඕන. මම ඒක රෙකමන්ඩ් කරලා දිනවා. ඊළඟට තමන්ගේ බිස්නස් එක වගේම තමන්ගේ ස්කිල් අනිවාර්යෙන් පොලිෂ් කරගන්න නම් 5 අප්වෝක් වගේ නෙට්වර්ක් වල ගිහිල්ලා ඒවා සේල් කරන්න ඕන. නැත්නම් ස්කිල් තිබුණාට ඒවා ෂාප් වෙන්නේ නැහැ. ස්කිල් තිබුණාට පරණ වෙන්න ඒවා ස්කිල් වැඩක් නැති වෙනවා. ස්කිල් අනිවාර්යෙන් සේල් කරන්න ඕන. ස්කිල් සේල් කරන්න පුළුවන් මාකට් ප්ලේස් එක තමයි මම අද කිව්වේ. ඒ වගේම 5 අප්වෝක් කියන්නේ
කරන්නෙත් ඔයාලඟ තියෙනවා නම් ස්කිල් අනිවාර්යෙන් සේල් කරන්න ඕන ප්ලේසස් ස්කිල් නැද්ද ඕ ස්කිල් නැහැ කියලා නම් ඉන්න එපා පුතා ස්කිල් දතේ තමයි මෙන්න මේ ඔන්ලයින් බිස්නස් එක එහෙම නැත්නම් ඔන්ලයින් බිස්නස් එක ඇතුලේ මැච් එකක් ගහන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාට පුළුවන් ස්කිල් නැත්නම් මෙතනදී Photoshop A to Z ඔයාට ලර්න් කරන්න පුළුවන් මෙතනදී WordPress A to Z ඔයාට ලර්න් කරන්න පුළුවන් මෙතනදී video editing A to Z ලර්න් කරන්න පුළුවන් ඕනම තැනක සර්ච් කරලා බලන්න මෙන්න මේ ඩිමාන්ඩ් එහෙම නැත්නම් මෙන්න මේ කැටගරීස් වලට කොච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවද ඩිමාන්ඩ් එකක් නැත්නම් මටත් කියන්න මොකද මේවා තමයි high demand skill ලංකාවේ ගොඩක් කට්ටිය high demand skill හදා ගන්න කැමති නැහැ skill නැති කට්ටිය හැමදාම රුපියල් 30,000ට 40,000ට වැඩ කරන්න වෙයි හොඳට මතක තියාගන්න skill develop කරන්න priority දෙන්න skill එක ඇතුලේ තමයි ඔයා ගර්නින් එක depend වෙන්නේ ඒ වගේම තමයි crypto currency වල part එකක් NFT through සල්ලි හොයන විදිය මේ master course එක ඇතුලේ කතා කරලා තිනවා video එකේ description එකේ තියෙනවා මේ හැම master course එකම link එක ගිහිල්ලා බලන්න ගිහිල්ලා බලුවට පස්සේ ඔයා මේ area එක දන්නේ නැහැ වගේ හිතනවා නම් ඔයාට අවිලා learn කරන්න පුළුවන් මෙන්න මේ master course වලට ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන් join වෙන කට්ටියන්ට හම්බෙන benefit එක තමයි lifetime whatsapp support එක available ඒ වගේම තමයි 100ට 100ක් පුතා guarantee කරනවා 100ට 100ක්ම 100ට 100ක් ඔයා මේ master course එකක් learn කරලා මෙන්න මේ field එකට අවුලින් මම අනිවාර්යෙන් සල්ලි හොන තැනට ගෙනවා එකම එක condition එකයි තියෙන්නේ මම දෙන process එකට වැඩ කරන්න ඕන ඒ process එකේ ගියොත් මම 100ට 100ක් guarantee කරනවා ඔයාගේ success එක කැමති නම් video එකේ description එකේ තියෙනවා ඕනම කෙනෙකුට මේ field එක ඇතුළේ success වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් අද ඇවිල්ලා join වෙන්න ඒ වගේම discount එකක් available ඒ වගේ මතක් කරන්න ඕන club එක ක්ලබ් එකේ link එකක් video එකේ description එකේ available ක්ලබ් එකේ membership එක අරන් තියාගන්න totally free එකක් ගන්න පුළුවන් ඒ වගේම paid membership එකක් ගන්න පුළුවන් totally free membership එක හරි අරන් තියාගන්න ලොකු opportunity එකක් හම්බ වෙවි ක්ලබ් members ලට ඒ වගේම තමයි personal training එකක් ඕනේ කියලා හිතනවා නම් ඒ opportunity එකක් දීලා තියෙනවා video එකේ description එකේ තියෙන මේ හැම link එකක්ම ඔයාලට ඕන තැනින් අද start කරමු ඒකේ විදිහට මතක් කරන ගමන් මම second ලියන්නේ Amazon KDP එකට ඇයි මම මේ Amazon KDP ගැන මෙච්චර කතා කරන්නේ Amazon KDP එකේ තියෙන opportunity ලොකු opportunity එකක් passive income එකක් generate කරන්න YouTube channel එක ඒ වගේම තමන්ගේ blog එක ඒ වගේම KDP passive income generate කරන genuine sources KDP business එක ඔව් KDP එකේ ගිහිල්ලා ඕනේ නම් මේ book එක search කරලා බලන්න පොඩි දෙයක් කරලා තියෙන්නේ එහෙම නැත්නම් සමහර විට මේ category වල touch කරලා නැතුව ඇති ඇයි මං හැමදාම කතා කරා children කියන category එක children book වලට එහා ගිය category එකක් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට use කරන්න පුළුවන් යූස් කරන්න පුළුවන් සර්ච් කරලා බලන්න මේ බුක් එක ඇතුලේ චිල්ඩ්‍රන් කියන කැටගරි නෙමෙයි හැබැයි නමුත් මේ වගේ බුක් එකක් ඕන කෙනෙකුට එම නැත්තම් ක්‍රියේට් කරන්න පුළුවන් සර්ච් කරලා බලන්න පුළුවන් කැටගරිය මහ ලොකු කම්පිටිෂන් එකක් නෑ කිඩ් කෙනෙකුට මෙන්න මේ කැටගරි ඇතුලේ කලරින් බුක් එකක් ක්‍රියේට් කරත් අපිට රීච් කරන්න පුළුවන් ලස්සන කන්සෙප්ට් එකක් සයන්ස් බුක් කියන කැටගරි එක ඇතුලේ මේ බුක් එක ඇතුලේ දවසකට මේ ජෙනුවින් විදිහේ දවසකට ඩොලර් 756ක් මේ අර්න් කරනවා හොයලා බලන්න පුළුවන් බෙස්ට් සෙලර් රෑන්කින් නැත් එකක් ඇනලයිස් කරලා බලන්න පුළුවන් ඕත කෙනෙක් විදිහට පබ්ලිෂ් කරන්න නෑ මහ ලොකු බුක් ප්‍රමාණය බුක් කතයි පබ්ලිෂ් කරන්නේ දෙක බුක් එකක් ඇතුලේ මෙයා ඩොලර් 800කට හැ අර්න් කරනවා නම් හැමදාම මම ට්‍රයි කරනවා ඔයාට දෙයක් දෙන්න unfortunately ලංකාවේ කට්ටියන්ගේ behavioral එක නම් වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මම මේ විදිහට ඔයාලට ෂෙයා කරන්න මට නිකන් ඉන්න බැරුවට නෙමෙයි. ඔයා මේ concept එකට ඇදලා ගන්න. Anyway මම මේ editable link එකක් ෂෙයා කරද්දී සමහරු ගිහිල්ලා මේ editable link එක ඇතුලේ මෙන්න මේ template එක වෙනස් කරලා අනික් කට්ටියන්ට ගන්න බැරි වෙන තැනට හදනවා. මම දන්නේ නැහැ behavioral එක කොතනද තියෙන්නේ කියන දේ. මම මේ ෂෙයා කරන්නේ ඔයාලා ඔක්කොටම කොට යන්න. ඔක්කොම කොට යන්න. ඇයි තනියම කොට යන්න try කරන්නේ? ඇයි මේවා change කරන්නේ? change කරවතින් මම ඉස්සරහට ෂෙයා කරන්නේ නැති ටෙම්ප්ලේට් හැබැයි opportunity එකක් අදත් මම මේ ටෙම්ප්ලේට් එක දෙනවා අයි opportunity එකක් ගන්න ඔයාට දෙන්නේ ගොඩ යන්න මිසක්කම් එහෙම නැත්නම් තනියම ගොඩ යන්න එපා කට්ටියක් අරන් ගොඩ යන්න ඒක ලස්සනයි එහෙම නැත්නම් ඒක ඇතුලේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා මම මේ ඔයාලා ඔක්කොම අරන් ගොඩ යන්න මේ try කරද්දී සමහරු මේ දෙන ටෙම්ප්ලේට් එක සමහර විට චේන්ජ් කරනවා ඇයි behavioral එක ඇයි ඒ තරමට පහත් උනේ මම දැක්කේ අපි ලංකාවේ අපි යන්න ඕන එකට ඒ තැන මම ඉන්නවා එනිවේ මම අදස් ෂෙයා කරන්න මේ ටෙම්ප්ලේට් එක ක්ලබ් එකේ හරි ඔක්කොටම ඇක්සස් කරන්න පුළුවන් වෙන ටෙම්ප්ලේට් එක ෂෙයා කරන්න හැබැයි මේ ඔපචුනිටීස් දෙන නොදෙනක ඉස්සරහට තීරණය වෙවි ඔයාගේ බිහේවියරල් එකත් එක්ක මේවා චේන්ජ් කරන්න එපා ඔයා මේකේ ගන්න එක්සැම්පල් එකක් විදිහට අරගෙන එහෙම නැත්නම් මේක ඔයාගේ එහෙම නැත්නම් කොපි කරලා අරගෙන ඔයා එඩිට් කරන්න කොපි කරලා අරගෙන එඩිට් කරන්න මේ තියෙන ඔරිජිනල් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න අපේ එතකොට ඔයා ඇක්සස් කරාට පස්සේ තව කෙනෙකුට ඇක්සස් කරලා ඒකෙන් ප්‍රයෝජනයක් නැති වෙවි ඒ ඔපචුනිටිය ඒ විදිහට යූස් කරන්න මොකද ඉස්සරහටත් මම ඔපචුනිටීස් දෙනවද නැද්ද කියන දේ තීරණය වෙනවා ඔයාගේ බිහේවියරල් එක මත ඔපචුනිටියක් ඒ වගේම
ලස්සන කැටගරි එකක් ටච් කරන්න තාමත් ඔයා KDP business එකට ආවේ නැත්නම් අනිවාර්යෙන් KDP business එකට එන්න especially මම මේ ගැන කතා කරන්න රීසන් එක තමයි මේක ඇතුළේ genuine විදිහේ passive income එකක් generate කරන්න පුළුවන් මේ විදිහේ ලොකු income generate කරන්න පුළුවන් මෙයාල මේ විදිහට කරද්දී ඔයාට බැරි වෙන්නේ නැහැ හරි process එක මම කියලා දීලා තියෙනවා ඕනම කෙනෙකුට මේ field එක ඇතුළේ success වෙන්න පුළුවන් KDP business එක ඇතුළේ success වෙන්න පුළුවන් මම කියන්නේ තාමත් KDP business එකට ඇවිල්ලා නැත්නම් එමු මේක තමයි ලස්සන concept මේවා ඇතුළේ තමයි success එක තියෙන්නේ නැත්නම් videos බලලා එමන් නැත්නම් referral හොයලා ad බලලා නෙමෙයි install වෙන්නේ මේක තමයි concept එක success වෙන්න ඕන නම් මේකයි process එක මම හිතන්නේ ඔවා ඒවි ඇවිල්ලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න දුන්න opportunity එක use කරන්න අනිවාර්යෙන් මේ marketplace එකට එන්න තමන්ගේ තියෙන skill එක මොකද්ද identify කරගන්න ඒ skill එකත් එක්කම් කරන්න පුළුවන් සීමාවෙන් උපරිමයට වැඩ කරන්න උපරිමයට වැඩ කළොත් ඔයාලටත් පුළුවන් ඔයාගේ skill එක හරියට use කළොත් then මේ විදිහ genuine විදිහේ income එකක් ඔයාලටත් පුළුවන් වෙයි මේ marketplace එක ඇතුළේ generate කරන්න හැබැයි වැඩ කරන්න ඕනේ ඒ වගේම පොඩිම හරි skill එකක් වාඩ තියෙන්න ඕන skill නැති කට්ටිය මම ඉතින් process එක කියලා දෙනවා කරන නොකරන එක ඔයා ගතේ ඔයාට තියෙන්නේ කරන්න පුළුවන් ඔයා මරණකා රුපියල් 30 40 1000ට වැඩ කරනවද නැත්නම් ඔයාගේ business එකක් open කරලා without work income එකක් generate කරනවද තීරණේ ඔයා ගතේ වැඩ කළොත් genuine විදිහේ success එකක් මේ field එකේ ගන්න පුළුවන් කාටවත් ඔලුව නමන්න දෙයක් නැහැ මම දැකපු දේ කවුරුවත් ළඟ ඔලුව නමන්න දෙයක් නැහැ වැඩක් නම් ලස්සන මැෂ් එකක් ගන්න පුළුවන් field එකක් තමයි online business field එක හිතලා බලලා තීරණයක් කරන් එනවද නැද්ද කියලා තීරණය කළා ලස්සන concept එකක් දන්නේ නැති concept ඉගෙන ගන්න opportunity එකක් දීලා තියෙනවා ඉගෙන ගන්න ඕනම කෙනෙකුට පුළුවන් access කරන්න මේ master courses වල ඔය areas වල සල්ලි හොයන method කියලා දීලා තියෙන්නේ සල්ලි හොයන process එක තමයි මේ හැම එකම තියෙන්නේ ඒ වගේම තමයි ක්ලබ් එකට ගිහිල්ලා access කරන්න ඒක ලොකු opportunity එකක් හම්බ වෙවි ඒදෙත් එක්කන් video කරා පොඩි හරි දෙයක් ගත්තා නම් චුට්ටක් channel එක subscribe කරලා අපිත් එක්කන් set වෙන්න මොකද ගමනක් දී මේ ලස්සන ගමනක් හිත සනසන ගමනක් නෙමෙයි ලස්සන ගමනක් දීවි සුබ දවසක් සියලු දෙනාටම